ආයුබෝවන් සියලුම දෙනාට අද අපි හවුස් කෝට් එකක් මහාන විදිය තමයි බලන්නේ ඉදිරිපස ඕපන් එක දාලා තමයි අපි මේ හවුස් කෝට් එක නිර්මාණය කරගන්නේ මම මේ සඳහා 45 පළල ප්‍රේදියාර දෙකක් අරගෙන තියෙනවා මුලින්ම මම කොලේ නමල පෙන්නන්නම් මම මේ රෙදි කොටස නමාගෙන තියෙන විදිය මේ තියෙන 45 පළල පැත්ත මේ අතර තියෙන්නේ රෙදියාර දෙකේ දිග තිසය තිසය අඟල් 72ක් තියනවා දිග රෙදියාර දෙකක් නිසා මුලින්ම මම කරන්නේ අඟල් 45 පළල මේ විදිහට දෙකට නමාගෙන මම මේ විදිහට උඩින් අඟල් 9ක අඟල් 9ක අඟල් 9ක් පළල රෙදි කොටසක් අපා ගන්නා යෝක් එක සඳහා මම මේ චීත්ත කොටස දෙකට නමාගෙන නැවතත් දෙකට නමාගෙන තමයි තියෙන්නේ අඟල් 9ක් උස රෙදි කොටසක් තමයි මම කපා ගන්නේ යෝක් එක සඳහා අපි කරන්නේ අපි රෙද්දේ උසගත්ත පැත්ත තියෙනවනේ බලවාටිය තියෙන මේ උස පැත්තෙන් එක පැත්තකින් අඟල් 5ක් පළල පටියක් කපා ගන්නවා අත් දෙක සඳහා බලවාටි එක බලවාටි පැත්තකින් අඟල් 5ක පටියක් තමයි අපි කපලා වෙන් කරගන්නේ අත් දෙක සඳහා අපි දැන් යෝක් කොටස් කපා ගමු දැන් මේ තියෙන්නේ අපි මේ යෝක් එක සඳහා කපාගත්ත රෙදි කොටස දෙකට නමාගෙන තියෙනවා මම ඕපන් එක තියෙන පැත්තෙන් අඟල් එක හමාරක් වෙන් කරනවා බොත්තම් වාසිය සඳහා මම ඒ කොටස යටට නමා ගන්නවා නමාගෙන නැම්ම කොටස ඒ මතට ගෙනත් තියා ගන්නවා ඊළඟට මම උරහිස දෙකෙන් බෙදාගත් අගය ලකුණු කර ගන්නවා මගේ උරහිස අඟල් 14යි ඒක දෙකෙන් බෙදාගත්තාම අඟල් 7යි මම ඒ අගයම පහළටත් ලකුණු කර ගන්නවා අඟල් 7ක් විදිහට ඊළඟට මම උරහිස අඟලක් පාත් කරලා උරහිස රේඛාව වැඳ ගන්නවා කරපලල අඟල් 3ක් විදිහට ලකුණු කර ගන්නවා ඔයගලන්ට පුළුවන් ඉදිරිපස කර පිටිපස කර වලට කැමති අගයන් ගන්න පිටිපස කර අඟල් 4ක් මං ගන්නවා ඉදිරිපස කර අඟල් 6ක් ගන්නවා මම මේ විදිහට රවුම් කරක් ඇඳ ගන්නවා නැවත ඇඳගත් උරහිස රේඛාවේ අඟල් 7 මේ විදිහට උරහිස දෙකට බෙදාගත් අගය ලකුණු කරගන්නවා මම ඊළඟට
ඊළඟට මම මෙතනත් ලකුණු කරගන්නේ අඟල් 7 පහළට අඟල් උරේස දෙකෙන් බෙදාගත්තා වගේනේ. ඊළඟට ඒ රේඛාවේ මම ලකුණු කරගන්නවා පපුවට 4න් බෙදලා අඟල් 1 මාරක් එකතු කරගත්තා ගය. මගේ පපුවට අඟල් 32යි ඒක 4න් බෙදලා අඟල් 1 මාරක් එකතු කරගෙන අඟල් 9 මාරක් විදිහට මම ලකුණු කරගන්නවා. ඊළඟට මම කිහිල කට මේ විදිහට දෙකට බෙදාගෙන මැදින් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරගෙන කිහිල කට කැඹුරු කරලා ඇඳ ගන්නවා. ඊළඟට මම කරන්නේ කිහිලි කටේ ඉඳලා අඟලක් ඇතුළට ලකුණු කරගෙන යෝක් හැඩය ඔගොල්ලන්ට මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. රැලි සඳහා ගන්න කොටස අපි දැන් යාර දෙක දෙකට නමාගෙන මැදින් මේ විදිහට කපා ගන්න ඕනි. ඉදිරිපස පළුව අපේ කොටස් දෙකකට අවශ්‍යයි බොත්තම් අල්ලන නිසා. ඊළඟට ඉදිරිපස පළුවේ අපි ඕපන් එක තියෙන පැත්තෙන් අඟල් එක හමාරක මැහුම් වාසි තියන්න ඕනි බොත්තම් සඳහා. අපි මේ කොටස යෝක් එකේ හැඩයට ගන්න අවශ්‍ය නිසා අපි කරන්නේ මුත්තම් වාසිය ලකුණු කරගත්ත තැන ඉඳලා පහළට අඟලක් ලකුණු කරගෙන කිහිලි කට අඟල් 3ක් ඇතුළට අරගෙන මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න. ඊට පස්සේ කිහිලි කටේ පහළ අඟල් දෙකහමාර 3-5 දක්වා ඔගොල්ලන්ට පුළුවන් කැමති විදිහට ඔගොල්ලන්ගේ අත්වල කෙට්ටු මහත අනුව පපුව වට ප්‍රමාණය අනුව අඟල් 2.5-3-5 දක්වා පහලට කිහිලි කට ඇඳ ගන්න. මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ පිටිපස පළුවේ රැලි කරන කොටස අපේ තියෙන තයි නැම්මනේ හරි පිට සත්කට ඇඳගෙන ඒ පැත්ත අපි දෙකට මේ විදිහට වෙන් කරගමු. ඊළඟට මේ පළුව තියාගෙන ඔයගලන්ට පුළුවන් පිටිපස පළුවත් මේ හැඩයට කපා ගන්න. නැඳුම මහන්න පටන් ගමු. මුලින්ම ඕගොල්ලන් යෝක් එකේ
හොඳ පිට මත හොඳ පිට ඉදිරිපස පිටිපස පළුව සහ ඉදිරිපස පළුව හොඳ පිට මත හොඳ පිට තියාගෙන උරහිස මෝට්ටු කරගන්න अभी करेट बयास पट्टी तम अल्लाे बयास पट्टी अदागन विधे सकस अलगन विधे मंगकोलंट वेनम वीडियो लिंक तीन इकनीस मम बयास पट्टी सकस विधे मे वीडियो के पेनाट पुलवांग वीडियो अपे चानेल के बला इतनी मंग करवट मे विधि अट पैपेन का कलगा लंग मे ओके अभी बोतन सदा तिब्बन मेहमास मे विधि अट नमला महागनोनी अगल हमार तेन दिखट नमला नैवत दिखट नमागन महागनोनी इलाट पहाल कोट से मे विधि अट दिखट नमागन नैवत दिखट नमला महागनोनी इट पास उगलंट ती पुल मे मेषीन के इतरी कुट श्रेली कर रेलीकर कोटसे तोगोला इतनी पास पलवे कोटस देखा मे विधि अट अगल हमार अकन करें दिखट नमागन नैवत दिखट नमला महगन तम तीर इक बोतना पत्ते बोतंग कासे महगन याटे वैलीकरण कोटास हतर मोगोला सॉरी कोटास तुन मोगोला मेषीन के रैलीकर अभी रैलीकर कोटास योग कोटस अलगम
ඔයාලට මේ වගේම ඉදිරිපස පළුව අනිත් පළුවටත් රැලි තියලා අල්ලගන්න පුළුවන්. ඒ වගේම පිටිපස පළුව තනි පළුවක් ඒකත් අපි රැලි කරලා අල්ලගන්න ඕනේ පිටිපස යෝක් කොටසට. අපිට තියෙන අත්ත අල්ලගන්න අපි අර අඟල් පහක කප්පටියක් කපලා වෙන් කරගත්තනේ ඒකෙන් තමයි අපි අත සකස් කරගන්නේ මම මේක දෙකට නමලා නැවත දෙකට නමා ගත්තා දැන් මේ තියෙන්නේ වම් අත පැත්තේ තමයි නැම පැත්ත තියෙන්නේ ඉතින් මේ විදිහට ඔයගලන්ට පුළුවන් හැඩ කරලා ඇඳ ගන්න ළඟට අපි මේ කපාගත් අත් දෙකේ වාටිය මහ ගන්න ඕනි වාටිය මහලා උඩ කොටස රැලි කරගෙන අපි අත් අල්ලගමු දැන් අත් දෙකම රැලි කරගෙන වාටිය මහගෙන තියෙනවා අපි දැන් ඒක අතට අල්ලගමු අපි කට් මාක් දාගත් අතේ මෙතන උරහිස මූට්ටුවට තියලා පින් කරගමු ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මැද කොටසට රැලි හිටින විදිහට අත අල්ලගන්න ඊළඟට අපි අංශය දෙපැත්ත මහ ගන්න අවශ්‍යයි අංශය දෙපැත්ත මහගෙන යට වාටිය අඟල් භාගයක් නමලා නැවත අඟල් භාගයක් නමලා මහ ගන්න
हाउसकोट महागन अवसर इलांट उगल तीन वम पे बुतंग खास्त महागन दकन पे बुतंग अलग अगर दिख हमार हो तुन परते तीन उगल पुल बुतंग अलग इवागेम बुतंग अल्लाह बुतंग खास महागन दाने नती आई वेन वेन मैं वीडियो का अपे चैनल के तम सब्सक्राइब कर ला नहीं आलो अपे चैनल को सब्सक्राइब कर ला अपे ते के कत वेन अदर तपे ते के कत नो आले हमोटम सुबह दावसक।